අයිබෝල්. ඉතින් අදත් ඔයාලා රුවන් මාරි YouTube channel එකත් එක්ක ඉන්නේ. තාමත් සනීප නැහැ, ගෙදරටලා ඉන්නේ. කටහඬවල එහෙම වෙනස් වෙලා ඇති, මූණවල එහෙම වෙනස් වෙලා ඇති. ඉතින් ගෙදර වෙලා ඉන්න හින්දා මම හිතුවා පොඩි වීඩියෝයක් කරන්න. මාරි නම් එළියට ආවේ නැහැ, පොඩ සනීප නැති ගුණම් වදින හින්දා. ඉතින් අද ඔක්තෝබර් 8 2022 අපි ඉතින් ෆෝල් එකේ ඉන්නේ. දැන් පොඩ්ඩක් බලන්න ඔය ගස්වල මේ වෙලාවල කොළ කොළපාට තියෙන ගස් දැන් කළු වෙලා කොළ වැටෙනවා. මේ මල් ගස්සේ මැරිලා දැන් ටිකක් ලස්සන නැති ගතියක් තමයි අපට පේන්නේ. සමහර ගස් පහ පාට වෙලා තියෙනවා. ඉතින් අද ආවේ ඉතින් ට්‍රැවල් වීඩියෝයක් කරන්න නෙමෙයි, ගෙදර ඉන්න ගමන් ගෙදරට අලුත් අලුත් එක්ක ආවා. එයා ගැන පොඩ්ඩක් ඉස්සරහ කරමු. මොකද අපි ගිය අවුරුද්දේ නොවැම්බර් වල කරා එකුඩා එන්නේ ගැන SUV ගැන කරා. ගොඩක් තරුණ අය කැමති කියලා මට තේරුණා. ඉතින් අද තියෙනවා 2023 Toyota Camry එකක්. ඒක ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මේක ඉතින් සමහර අයට කැමති වෙයි, තරුණ අය කැමති වෙයි. මොනවද තියෙන අලුත් features කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි බලමු. ඒකත් මම explain කරනවට වඩා ඒක අයිතිකාරයාටම දෙන්න explain කරන්න. හරි. එන්න. මේ තියෙන 2023 Camry SC all-wheel drive එක. මේ ඉකි ෆ්‍රන්ට් ඩිසයින් එකේ වෙනස්. අලුත් කැමරා, මේකේ කළු පාට තියෙන sports edition හින්දා මේකේ lights උත් මේ තියෙන LED lights පිටිවස්සද කියලා තියෙන. මේ rims තියෙන 18 inch rims. මේවා black. ඒ කියන්නේ sports edition එකට. තාම clean කරන්න හම්බුන කාර් එකක් නැහැ. පිටිවස්සද ගියා. මේක දන්නවා sports edition කියලා. මෙන්න මෙහෙම SC තියෙනවා, all wheel drive තියෙනවා. ඊට පස්සේ මේ exhaust එකක් තියෙන වෙනස්. එහෙනම් ඔයලා ගියා. ඉතින් මේ Camry එක මේ start කරන් තියෙන මේක ඔබල ඔබන්න තියෙන යතය තියෙන. ඊට පස්සේ මේකේ නගින් දොර මේකේ දැන් තියෙන්නේ කිලෝමීටර 156. මම දැන් ගත්ත දවසක් තියෙන ගොඩක් සේෆ්ටි ෆීචර්ස් මෙතන බලවම් පේනවා. මේ ප්‍රී කොලිෂන් තියෙනවා. ඒ කියන්නේ කවුරු කාර්යයක් නවත්වුවේ නැත්නම් මේක ඔටෝමැටික් ස්ටොප් වෙනවා. බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් තියෙනවා. කෙනෙක් මෙතන කාර්යයක් සයිඩින් ආවොත් අර තියෙන සයින් එක yellow වෙනවා. කෙනෙක් කවුරු ඉන්නවා කියලා සයිඩ් එකේ. තව මේකේ මේ rear cross traffic alert තියෙනවා. ඒ කියන්නේ කවුරු පිටවසින් අපේ එනෝත පාකින් ලොට් එක තියෙනවා අපි තේරෙනවා. තව මේකේ මේ reverse camera එකක් තියෙනවා. තව මේකේ මේ තියෙන bluetooth තියෙන ඉතින් music සලං කම්ප්ලොන්. තව මේකේ wireless charging තියෙනවා. ෆෝන් එක තිබ්බහම එතන charge වෙනවා. මේ dual climate zone එක තියෙනවා. තව මේකේ heated seats තියෙනවා. මේ තියෙන parking brake එක ඕක automatically වෙනවා. මේකේ තියෙන brake hold එක. තව මේ dashboard එකේ තියෙන cruise control. කෙනෙක් ඔය long trip එකක් යනකොට ඔයාලා set කරලා කාර් එක drive කරන්න පුළුවන්. මේකේ තියෙන voice control. ඊදැස්සේ මෙතන තියෙන heated steering wheel. මේ තියෙන මේ gas tank එකේ මේ back එක open කරන්න trunk එක. මේ traction control, මේ automatic high beam. ඊට වඩා තව මෙතන මේකේ තියෙන garage hold එකක්. එතන පේනවද නැහැ. ඒ garage open කරන්න පුළුවන් මේ 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 mirror එකෙන් මෙතන. තව මෙතන අපේ එකේ sunroof එකකුත් තියෙනවා. පිටවස්ස සීඩ් මේ සීට් එක leather එකයි plus මේක leather and මේ fabric ඒ sports විදියට හදලා තියෙන්නේ. sports edition එකේ ඉඳලා තොර එක දෙකම තියෙනවා. පිටවස්ස ස්පේස් තියෙනවා. ගොඩක් ස්පේස් තියෙනවා. අර leg room උත් තියෙනවා. ඉතින් බලන්න මෙතන තියෙනවා heating and AC unit දෙකනේ. තියෙනවා. ඔහොම තමයි ඇතුලේ විස්තරේ. මේක තමයි එන්ජින් එක. මේක ෆෝර් සිලින්ඩර් එකක්. මේක අලුත් Toyota එන්ජින් එක Camry එකේ තියෙන්නේ. මේක V6 උත් ගන්න පුළුවන්. හැබැයි මේක all wheel drive හින්දා මෙහෙම තමයි එන්නේ.
මේ ඕවිය ඩ්‍රයික වීක් සික්සින් ගන්නක ඔෂස්ලුව තියෙන වයිසයන තිය තියනෙ ට්‍රන්ක එක ට්‍රන්ක ගොඩක් ස්පේසින බඩු තියෙන ගොඩක් දන්න ගත්ත ස මේ තමතුන තින ස්ටේ සාරකයි ජක්කයි තියෙනට ස්වේටයි ඉතින් ඕක තමා නිකම් බේසික් ඉන්ෆර්මේෂන් ටිකක් දෙන්න හිතුවේ 2023 ටොයෝට කැම්රිය ගැන මම ආසනයි මේක තියෙන මූලට හැබැයි මේක තියෙන මේ හැබැයි ඔයා කොච්චර කල් මේ කොට කරලා ඉන්නේ මාස 3ක් ඉන්න උනා මේ මේකට ඊළඟ අප්ඩේට් එක එනවා නම් තව මාස 5ක් ඉන්නවා නේ මාස 5ක් ඉඳලා 2023 ඇවිල්ලා නැහැ එතකොට ඉතින් වැඩක් නැති හින්දා අපි තීරණය කරා මේකට යන්න කොහොමද වා මේ ඇකියුරා එකයි මේකයි බලද්දී මොකක්ද මේ ඉතින් කම්පෙයා කරන්න බෑ කම්පෙයා කරන්න CV හන් ආ ඉතින් ඉතින් මේකට යන්න ඕනේ කියලා හිතුණා ඉතින් මේක ගාන කීයක් වුණා 40000 40000 රුපියල් ගන්න ඩොලර් 40000ක් වුණා කන්වර්ට් කරලා බලන්න හැබැයි ඉතින් ලංකාවට එද්දිනම් ටැක්ස් එකක් ගන්නවනේ 300ක්ද කොහෙද ඉතින් ගණන් ගොඩක් වෙනස් වෙයිලා සාමාන්‍ය මම දාන්න කැල්කියුලේට් කරලා රුපියල් වලින් කීයක් වුණාද කියලා ඉතින් ඕක තමයි විස්තරේ ඉතින් මේක ඇත්තටම මේ කෙටි වීඩියෝ එකක් කරන්න ඉතින් මේ අද මම අසනීප වෙලා ඉදිරි ඉන්න හින්දා හැබැයි අන්න තරම් එකට 50කුත් නැහැ. ඉතින් ඔයගොල්ලෝ මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න අහන්න දේවල් තියෙනවා නම් අහන්න. ඕක තමයි අදට මේ කෙටි වීඩියෝ එක. ඉතින් ආයේ වීඩියෝ එකේ හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.